ං විධනාත්මක අපරාධ කලිනායක මාකඳුරුවේ මදූෂ්ඉුද්දා. වැඩිවදී ගහතනයවීමක් සමග, ශ්‍රී ලංකාවේ පාතාලය පිළිබඳ සමාජයේ යළි කතිකාවතක් නිර්මාණය වෙමින් පවතිනවා. එවැනි පසුබිමක මේ වඩියෝයෙකින් මම කතාකරන් සූදා නම්වෙන්නේ ලංකාව බියෙන් සලිතකරූ පාතාල කලි නායකයන් කිහිප දෙනෙකු පිළිබඳ තොතුරයි. අංකේක ගෝනවල සුනිල්. සුනිල් පෙරා නොත් ගෝනවල සුනිල් හැත්තෑව අසූ අදශකයේ දක්වා කාල පරාසේ ශ්‍රී ලංකාවේ පාතාල ලෝකයේ සිටි මුල්ම අපරාධි කල්ල නායකය කොල් ලෙසල කෙනවා. එදදා සම්සිි අසූ තුනේදී වැලිකඩ බධනාගාරයේ සිරකරුවන් පනස්තුන් දෙනෙකු. ගහතනය කිරීම සහ. එදදා සම්සි අසූදෙේ දී දාහතර හැරති දැරියක්. අතවර කිරීම ඇතුළු චෝදනා රැසකට හු සම්බන්ධ බව කියවෙනවා. ගෝනවල සුනින් ලෙදසම්සිි අසූ හතේදී ඔහුගේම නිවසේදී ගහතකයන් දෙදෙනෙකු අතින් දිවියෙන් සමුගන්නවා. අංක දෙක සොත්ති උපාලි. අරම්භ වල දො උපාලි රංජිත් නොත් සොත්්‍යති උපාලි අපරාධදුලොවේ ඉහලින්ම වැජබී කාතන රැසකට චෝදනා ලැබූවෙෙක්. දස් නම්සිි අනු හතේද චද්‍රකා බණ්ඩාරණයක මැතිනිය විසින් පත්කරුණු ලද නාධිපති කොමිසමගේ නිගමනය වූයේ ලංකාවේ කෘථහස්ත දේශපාලක්ජයෙකු වූ ලිත් ඇතුළත් මුදලි මහතා ඝාතනයට සොත්ති උපාලී රිජ්ෝම සම්බන්ධ බවටයි. එහෙ තහෝට එහරේවන් අඩු විභාග අවසන් වීමට පෙර. එ දසම්සි අනුවටේ දෙසැම්බර් මස කඩුවෙල රාජා නැමති අපරාධකරුවගේ නායකත්්‍යයනත් ප්‍රතිවාදී පාතාල කල්ලයක් විසින් ඔහුව ගාතනය කරනු ලැබවා. අංකතුන. න්ත අටපට්ටු හේවා සම්ගේ ලියනගේ දොන් වසන්ත ධර්මසිරි නහොත් කඩුවෙල වසන්ත. එද්දසම්සේ අනූේ සිට දෙදහස් දෙක දක්වා කාලේ තුළ ලංකා වෙසිටි පාතාලේ ප්‍රබල නායකයක්ලෙස සලකෙනවා. ඔහු සහහා ඔහුගේ පාතාල කල්දිය සාමාජිකයෙන් පස් දෙෙනගු. දෙදහස් දෙකේ මයි මස විසිහාය වන වෙසක් පොහොය දිනදී රාටේ දම්මිකගේ නායකත්වයෙන්යුතු ප්‍රතිවාදී පාතාාල කල්ලියක් විසින් ගාහතනය කරු ලැබවා. අංකහතර බැද්ධගාන සංජීව. සංජීව පෙරන හොත් බැද්ධගාන සංජීව එද සම්සි අනු හත්තරේ සිට. දෙදහස් එක දක්වා ක්‍රියාකාරී පාතාලනායකයක් ලෙස සැලකෙනවා. රූකාන්ත චන්ද්‍ර ලේකා යුරට පහරදීම කොමල් පෞ්නම් පර ගහතනය අනෝජා වීරසිංහගේ නිවසට ගිනිතබීම සහ සන්ඩලීඩ කත්තුරු ලසන්ත වික්‍රමුතුන්ගට පහරදීම ඇතුළු. මෙනිවීමැරුම් සහ පහරදීම් ගණනාවක් හොට චෝදනා එල්ල වෙනවා. දෙදහස් එකේ නොවම්බර් මස, සංජීව වැඩි දබාගාතනය කනු ලැබවා. අංකපහා වම්බොට්ටා. කිතුල් ගමරාලගේ අජිත් වසන්තනහොත් වම්බොට්ටාගේ සහෝදරියන් තිදෙනකු දෙදහසට දෙදස් හයාතර කාලයේේදී ඔහගේ ප්‍රතිවාදී කල්ලියේ පවුලේ සාමාජකයෙන් නතින් අතරයට හා වදහිංසා් ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස. මිනි මැරුම් ගණනාවක් සිදුකරමින් කප්පම් ගැනීම පැහැරගෙනයාම් සම්බන්ධයෙන් චෝදනා රසක් කෝට එල්ලවනා. හු ජීවිතය ආරම්භ කන ලද්දේ සූරියවැ ප්‍රදේශය එලවල් විකිනීම වෙළලදාම් කර ගනිින්. එ නිසාහට වම්බොට්ා ලෙස අනවර්ථනාමයක් හිමී උබව පැවසෙනවා. දෙදහස් හය අප්‍රේල් මස රනවීර කල්ලිය නම් පාතාල් කල්ලියක් මගින් නොහුව ගාතනයකරනු ලැබවා. අංකහය වෙලේ සුදා. ගම්පල විධානලාගේ සමන්තක කමාරණොහොත් වෙලේ සුදා යන උමරට අධිරණන පද්ධතියකටි දිරිපත් කළ විශාල්තම මද්‍රාව ජාවාරම් කළු ලෙස සැලකෙනවා. සැඟවීට ඔොහුව පාකිස්ානයේදී අත්අඩංකොට ගෙන දහස් පහල වර්ෂයේදී ශ්‍රීලංකාවට ගෙනෙනු ලැබවා. අංකහත මා කඳුරේ මදෂ. සමරසි හාරච්චිගේ මදෂ ලක්ෂත නොත් මා කඳුරේ මදූෂ පාතාල නාකයෙකු සහ මද්‍රාව ජාවාරම් කරුවෙක වූ අතර. දෙදහස් හයේදී ඩැනී හිත්තටිය මහතා ගාතන චෝදනා ඇතලු චෝදනා රැස කහෝුට එල්ල ී තිබුණ. පසු ඔහු ඩුබායිවෙත පලාගොස් එහි සිට පාතාලය මෙහෙවනු ලැබූ අතර. පසුගේ ඔක්තෝම්බර් විසිවන දින මාලිගාවත්තේ ඇති ව වැඩිහෝමාරුක දියහූ ජීවි තක්ෂයට පත් වුණ. අංකාට කජිපාන ම්්‍රන්් මොහොමට නජීම් හොමඩ ම්්‍රන්් නහොත් ංජිපාන ඉම්බ්‍රාන්්, කළොව ප්‍රදේශයේ සිටි කූ ප්‍රකට පාතාල් නායකයකු සහ මද්‍රහව ජාවාරම් කාරයෙකු ලෙස සැකෙනවා. ඔහු මාකදුරේ මදෝෂ සමඟ ඩුබාහිදී අත්තනංගොඩ ගන ලබේ දෙදහස් දාසේ වර්ශයේදී. ගංචා කෙලෝග්‍රෑම් පහයි දශම තුනක් ළඟතබා ගැනීම සහ ප්‍රවාහනය සම්බන්ධව කොළඹ මහාධිකරණය විසින් වසරහයක සිරදඩුවමක් ඔහොට හිමිරු ලබවා. ಅං F లోොක් , ಸ ොත් F ො ರ තු ක්కు රුවෙක ගේ වැඩි පහරිරින් ನුරාධපුරರද ෑ තකද ගාතනය නು ලැබುවා. ನ ස්್තු හැವරදි පಸුව හ විධ ಪರා සඳ ಪොලಿಸಿರ ವශ್ රතිබು පුද್ගಗಲೇක්. දෙද සිට දෙ හස් පහළವදාකා විශේෂ හ මුදා රಜಿ ತතු ಾජ කාರ රತ ವು F ොක් ೈ සන් ನ ತ ෙ ಲ ನ ලැබන . මේ වගේ වීඩියෝස් තව බලන්න ඕන නම් අප ශනල් එක අදම සබස්ක්‍රයිප් කරන්න නෝටිෆිකේෂන් ලබා ගැීමට බෙල්ලයි එකනක කලික් කරනත් අම තැක කරන්නේ පා එදනම් අලුත් වීඩියෝකිින් නැවත හමුණකම්මවාල සු බදවසක්.